ಪ್ರಥಮ ದಾವಲ್ ವೆನಕ ನಿಂದಗಿಯ මොනවහරි කන්න හොයාගන්නත් එපැයි. අනිත් ළමයින්ට වගේ අම්මා මට කවණ එකක් ඇ. කවණවා තියා මාව ළඟට අරන් හුඩුතල් කරලවත් තියනවා. ඇයි අම්මා එහෙම කරන්නේ? අම්මා මට ආදරේ නැද්ද? අයිමින් තවත් කෝච්චියක් වගේ. තව පොඩ්ඩෙන් ඇක්සිඩන්ට් එකක්. මේ ඕගොල්ලෝ කොහෙද යන්නේ? මාත් එන්නම්. අපෝ එපා ඔයාගේ හැටි. අපෝ බලන්නත් බෑ. මට නම් හරි බයයි. ඉක්මන් කරලා අපියන් යන්න. යන් යන්. මට තමයි කවුරුත් නැත්තේ. හැමෝම මාව කොන් කරනවා. මොකදේ සත්ති? චූටි පුතේ, චූටි පුතේ, ඈතට යන්න එපා. ඉක්මනට එන්න මං ළඟට. ඇයි අම්මේ ඇයි? යක්කෙ, යක්කෙක් ඉන්නවා. ඔව්මයි. ඇඟ පුරාම කළු පාට ලොම් පිරිලා. මෙච්චර කැතේ යක්කෙ මව අල්ලගනේද? හෙව්වා කොහෙද මං ඉන්නක? අනේ මට ගහන්න එපා. මං කාටවත් වරදක් කරන්නේ නෑනේ. ළමයි බය කරන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න තිබුණනේ. කන්නවත් తీරන එකක් ඈ. බරස් බරස්ක ගත්තලු මරන්නේ. හානේ මගේ මුරුංග පැලේ කොල කාලා. කොච්චර අසාවෙන්ද මම මේ පැලේට සාත්තු කළේ. ඇයියා මොකෙද්ද මේ? කැතම කැතයි. අනේ මම කසනවා. තුවාල තැදිලා. යන්තම් හරි ඇඟේ ගැහුනොත් කසනවා. හිට පුකරන මැෂිමත්ත පොයිද? මොග පුතාන්ඩන්න පා. එයාගේ තියෙන නපුරුකම. අනේ මං දැන් මොකද කරන්නේ? කවුරුත් මට ආදරේ නෑ. මාව කොන් කරනවා. හැමෝම බනින එකමයි වැඩේ. කාටවත් නොපෙනෙන්න මේ රෙද්ද පොරවගෙන හැංගිලා ඉන්නවා. එච්චරයි මට දැන් කරන්න තියෙන්නේ. එතකොට හැමෝම ඉපදෙන්න ඕන ලස්සන වෙලාමද? එහෙම නීතියක් කොහෙද? අනේ මන්දා මං කාටවත් වරදක් කරලා නෑනේ. ඒක හින්දා මගේ හිත ලස්සනයි. මං දන්නවා මං අහිංසකයි. හහනේ ලස්සන සමනලේ අල්ල ගන්න ඕනි. අහහා මාව කැතයි කියලා බැනපු හැටම දැන් මාව ඕන වෙලානේ. පේනව නේද? අනේ යන්නේ පාසමනලියෝ. එන්න මගේ අතට. අපෝ බෑ. මාව ගෑවුනොත් ඔයාගේ අත කසයි, පළුවේයි, කැත වෙයිනේ. අනේ විහිළු නැතුව එන්න. මං ඔයාට ආදරෙයිනේ. කෙනෙක් කැතයි කියලා පිළිකුල් කරන්න හොඳ නෑ. ලස්සන අය වගේම කැත අයත් ඉන්න ඕනේ කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නේ. යන්න ඕනේ පොඩ්ඩක් වත්ත පහල ඇවිදලා එන්න. ඇඟේ පතේ හිරි අරගන්නත් එක්ක. පහසු ගෙවීමේ ක්‍රමයට නිවාසනය. අපේ කූඩුව දැන් හොඳටම බලා. කොහෙද? මලියක්ක පිටර ටික එකතු කරගන්නවා මිසක් නොතමි ඉන්න අපිට ලෝන් එකක්වත් අරගෙන ගේ හදලා දෙන එකක් කේ? කොක්කොහාමිනේ මොකද 18 අරන් 100ට දුන්නා වගේ.
आवध मितन अदत मगी दारुओ बाय करन्न खड़ान पानी ने तू किया ना कहाँ मुकद्दे प्रश्ने मगी प्रश्न विसंधा नहीं सिल ओही की प्रश्न विसंधा की नहीं दियोत ना रखत मगे प्रश्न वैटिलाइन ने गया पत्ती ने कक दहेत एक नंग ऐत अभी डाटी ने वांग संपूर्ण गया एको है द अभी गी नंती ने पोलोवे याट एके कामर गड़ाई निदने कामर गबड़ा कामर इतनी गियाम केम कामर किसी डे किंग अडवक ने सुपीरी मा सुपीरी गया मैं आट तमाय मुकुट नहते है मुंह पाय कर कर वही है विदीने वा हाँ ऐत्ता तमाय आवट वैसटे मांगी ने माहा माग अनुंगे अगु पील वले मात कोह महारी गया खदा गन्नोनी कोको हामिने मुकद्दे है बैठ में कते कते वो ने वेलाओ के बेलुबुतन ताकि एक हगत गमा हरे कांदोस की रियाव ओब तत्न अलुतन निवसाकन अवश्य दे ऐसे नम नये मुदलाक अपे काली तिबुने नति विगदान नोए दें हाँ ने गोलुबेली मुत्ता टा तीन वालों को गया एम किया ने पागोलुबेली मुत्ते अपे के दें कोई बेले कदम बैठे में नये कार्यो वेला जीवा तेंदा हदंदे पा අරපිරිමි ඇස්මෙන් ඉතුරු කරගෙන තමන්ගේ වැඩ කර ගන්න ඕනේ. යන්න කිව්වේ හකට. ගෙයක් තිබුණා නම් හැංගෙන්නවත් තිබුණා. මාත් හදා ගන්නවා කවදා හරි ලොකු ගෙයක්. මුත්තගේ ගෙටත් වැඩිය ලොකු එකක්. හදයි කියලා තමයි බය. බැරි වුණොත් කියලා තමයි මටත් බය. තියෙන්නේ ගොළුබෙලි මුත්තගේ පරණ ගේ මුත්තා කිව්වේ නායකාරයෙක් නොවී තමන්ගේ වැඩ කරගන්න කියලානේ මේ ගෙදර පදිංචි වුණාම සේරම හරි කොක්කෝ හාමිනේගේ ආඩම්බරත් ඉවර වෙයි එතකොට මේ මටත් තියෙනව දැන් ගෙයක් යක්ෂ පැටියා කවද hari ගමම බය කරලා තමයි නවතින්නේ අනේ මාව බේර ගන්න අනේ මාව බේර ගන්න ඉක්මන් කරලා එන්න අනේ මාව බේර ගන්න අනේ බේර ගන්න අපිට රණ්ඩු වෙන්න hari පුළුවන් වෙන්නේ එයා හිටියොත් නේ අනේ ඒක නම් ඇත්ත කොහොමනේ කොහොමද දෙන්න වැඩ පටන් අරගෙන වගේ මේ මේ යනවද මට කරදර නොකර මොකෝ මේ කෑ ගහන්නේ මේ වත්ත අතු ගාලා මමගේ අතපය රිදෙනවා මුත්තේ මේ ගෙදර ළමයාගේ වැඩේම හැඩි කරන එකමනේ ඔච්චර රිදෙනවා නම් ඔය ප්ලාස්ටික් ඉදල් තියෙන්නේ ඒ වයින් හරි ලේසියිනේ ප්ලාස්ටික් අනේ මගේ කට කොස්සයි දලා විතරක් නෙමෙයි විතරක් දැන් ප්ලාස්ටික්ද මොන වයින්ද හදනවලු ඔය පිටරට කුණු ගොඩවල් ගෙනා දාගෙන නේනම් පරිසරය එහෙම පිටින්ම විනාශ කරලා තියෙන්නේ ඈ මන්නම් එදා ඉඳලා මතු ගන්නේ මගේ මේ තේටි කරුමාන්තෙන් හදාගත්ත ඉදලෙන් ඕං
ඒක ඇත්ත. අපි අපේ දේවල් අගය කරන්න ඕනේ. ආනේ මල්බෙරි ගහේ ලස්සන උන්චිල්ලාවක්. උන්චිල්ලාවක්? උන්චිල්ලාවක් නෙමෙයි මැට්ටෝ. දැලක් දැලක්. මකුළු උන් ඇහි කරන්නේ හස්ත කරුමාන්තයක්. කැමති නම් ඉතින් උන්චිලි පැද්දට මගේ අකමැත්තක් නෑ. මේ සීරම අපේ දේශීය කරුමාන්ත. මෙන්න මේ යෝධයට තමයි කිසිම දෙයක් බැරි. කට්ටියම මට බනිනවා. හැමදාම ඔහොමමයි. උන්චිලි පදින්න වගේ හදන්නේ. ඈ කවුද හැබැයි මේ? ඔයත් අපේ පරම්පරාවෙම කෙනෙක් වගේයි. මේ දලබ පුංචෝ මාව ඔයාට සම කරන්න හිතන්න එපා. මං උසස් පටපණු වංශවත් කොපුරෙදි ව්‍යාපාරික. මගේ නිෂ්පාදන වලට පිට රටිනුත් හොඳ ඉල්ලුමක් තියෙනවා. කී අවුරුද්ද ඔබතුමාගේ කපුසලු ප්‍රදර්ශනී බලන්න අපි කට්ටිය මාවා. බලන්නේ පාය මල්බෙරි වෙන තිබුණු ලස්සනේද? අපිත් කරන්නේ ස්වයං රැකියාවක් තමයි. දේශීය ආහාර නිෂ්පාදකයෝ තමයි අපේ ගමේ ඉන්න තරමක්. මේගොල්ලන්ගේ ආඩම්බර කතා අහලා මට දැන් එපා වෙලා. මොකද මේ මූණ බෙරි කරගෙන? ඇත්ත කියනකොට ඔයාට හරියට රිදෙනවා ඇති නේද? මං ඉතාම සුළුවෙන් පටන් ගත්ත ව්‍යාපාරයක් නේක. උත්සාහවන්තයා ජයගනී කියන්නේ ඕකද තමයි. මාත් උත්සාහ කරනවා. කපු කටින්නද? කුක්කු කුක්කු. කෙරේ කෙරේ උත්සාහම කෙරේ. මට බැරි වෙන එකක් නෑ. මෙන්න මෙතනින් ඉඳගෙන කල්පනා කළොත් දලමු පුංචෝ හොඳා දහසක් ඔළුවට එයි. නෑ 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 මෙහෙම හොඳයි මකුළු උන්නහේ. මන් දැන් මොකද කරන්නේ? කාට කාටත් මගේ අගේ දැනෙන්නත් එක්ක. හරි මතක් වුණා. නෑදෑයෝ සේරටම කියන්න ඕනේ. මොකද්ද මේ වෙන්නේ යන්නේ? ලස්සනේ බෑ. මේ තමයි අපේ නිෂ්පාදන. සමනල නිෂ්පාදන? එතකොට මේ දලඹු පුංචගේ නිෂ්පාදනද? එහෙනම් ඉතින් දලඹු පුංචත් ලොකු වටිනාකමක් තියෙන කෙනෙක් බව කාට කාටත් දැන් ඉතින් තේරෙයි. කවද්ද අපිට උදව්වක් කලේ? අතපයවල හිරියන්නවත් පොඩ්ඩක් වැඩක් කරලා බලන්න එපා. මේගොල්ලන්ට පේන්නෙම මගේදමයි. මං හිතුවා හයේ පාරක් කියලා. බලාගෙන ගියාම කොක්කෝ හාමිනේ දක්ෂ ක්‍රීඩිකාවක් නිය. මං කිව්වේ මුත්තේ මෙන්න මේ පුත්තරයට. ඕන වෙලාවක හීතලේ හැදිලා වගේ. ඒකට අපේ පැංචා. අපේ පොඩ්ඩොත් එහෙම තමයි. දුවන්න, පනින්න, නටන්න ඕන දෙයකට දස්සයි. මොකටද මම මෙහෙම බැනුම් අහන්නේ? ගුලිය තල්ලු කරගෙන කොහොම හරි යනවා.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා හරි තව ටිකයි කොහොම හරි දිනනවා ආන්න දැක්කද දලඹු පුංචාගේ වැඩ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ දරුවෝ ඇත්තමයි කැමති කපේ දොර කොඩින්ම තියලා ආන් ආන්ර පොසක මහත්තයා අනිත්‍ය වෙනෙහි කරනවා ඒකමන කාට ගිනි ගෙඩියක් දෙන්නද දන්නේ හදන්නේ පුංචාට මහන්සි වගේ ටිකක් විවේක ගත්තාම ඒක ඇරිලා යයි මුත්තේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ගහේ කොළ ඕන තරම් ළඟට આવොත් කඩල දෙන්නම් ළඟට આવොත් කඩල දෙන්නම් ළඟට આવොත් කඩල දෙන්නම් අනේ පුංචෝ පරිස්සමෙන් බය වෙන්න දෙයක් නෑ පුංච දස්සයි කවදාවත් නැතුව වැඩ කළානේ ඇඟ රිදෙනවා වගේ තව ටිකයි ඔහොමයි මො මට කලබලයක් නෑ පුතේ ටිකක් ඇල වෙලා ඉන්න ඕනේ බය නැතුව ඉන්නවා ළමයෝ කෑ ගැහුවොත් වැඩ වරදී හැමදාම බැලුවාට අද තමයි මගේ උගුල හරියටම වැඩ කරන්නේ අනේ මා බේරගන්න අනේ අනේ අපේ පුංචිද කරදරය හැමෝම එන්න ඉක්මන් කරන්න එන්න පුතේ අපි පුංචෝ බේරගමු අනේ අම්මේ ඉක්මනට අපි නපුර වෙලාමු අනේ දලමු පුඤ්ඤෝ ඔයා මගේ හොඳ යාළුවෙක් මටත් එහෙමයි උදව් කළාට ඔයාට ගොඩාක් ස්තුතියි මීට පස්සේ නම් මම කවදාවත් ඔයාට බය වෙන්නේ නැහැ ඔයා අපිටත් වඩා හොඳ කෙනෙක් කියලා මම දන්නවා තනියම ඉන්නවට වඩා අපි හේරම එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ දරුවනේ ඒ ගමන අරයමකත් ඒ කරන්නේ අපේ සීයාගේ තටුවක් උස්සගෙන මොකද්ද කෝමියාමි ඔය කරන කැත වැඩේ අනාගතේට අනාගතේට කැමික් ක්‍රස් කරන එක කැත වැඩක් වෙන්නේ කොහමද මගේ මේ ගුජුරි පුරෝලා වියට හාල්ලට අද විතරක් නෙවෙයි අපි කවුරුත් හිතගෙනත් හිතන්න ඕනේ අපි සතුටින් ඉන්නේ හිතගෙන නැත්තේ දඩේ කාලා බීලා ඩට බූලා ලා 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 මෙන්න බුලි තවත් හොල්මනක් මම්මේ සීනියට මෑට පත්තට පාන් කැලි ටික අතු ගන්න ගමම්ම කූමි හාමිට හොයලා දෙන්න හැදුව පිටරයි ඔය ඇඳව ගත්තේ කොහෙන්ද හැබෑට මේකද මං පිටරට සම්දර්ශන වලට ගියාම රසිකයෝ තෑගි දුන්නේ ඇඳුම් මේ සින්දු කුරුල්ලෝ ඔය විකාර ඇඳුම අයින් කරලා දාංගලී නවත්තලා මේ තලඹු පුංචත් එක්ක එකතු වෙලා වැඩක් කළක් කෙරුවා නම් නේද හොඳ දෙලිකුණු නාගෙන තාඩිය තාගෙන මට නම් බෑ මුත්තේ වැඩ කරන්න මට උන හැමදාම විනෝද විවි ලස්සනට ඉන්න අපිට නම් රයක් දවාලා කියලා නෑ කම්මැලි නැතුව වැඩ කරනවා ඔව් ඉතින් හැමතැනම කුණු එකතු කරන ට්‍රැක්ටරේනේ සාගතයක් ආව වෙලාවට නැටුමේ රඟේ තේරෙයි අපි බය නැහැ කොක්කෝ ආමිනේ කේටරින් සර්විස් තියෙන්නේ ඔය ඕන තරම් නේද මලේ
අපි නම් අනුන්ගෙන් බලාගෙන ඉන්නේ නැහැ. ගෙදර ගබඩා කාමර පුරෝල කෑම බීම. කම්මැලි නැතුව දෑත වීර්යෙන් වැඩ කළොත් වරදින්නේ නැහැ. අපිත් කම්මැලි නේ තමයි. කක් කක්. අපුරු අයියයි මල්ලි. අපි නොදන්නේ. කරදරේ වැටුන කෙනෙකුට පිහිට වෙන එකයි යුතුකම. කලන්තෙට බෙහෙත ග්ලූකෝස්. එදා උස්සගෙන ගිය සීනියට ටික නේද දිය කරලා පෙව්වේ. දැන් සනීපයි. කෙතර දොරේ ප්‍රථමාධාරණේ. මටත් පුළුවන් සීනි හදන්න. හදයි හදයි. සීනි නෙමේ, කපු නූලක්වත් පියාගන්න පුළුවන් කෙනෙක්ද මෙයා? පරාගණයට උදව් කරන්නේ අපේ නෑදෑයෝ කියලා නොදන්න හැඩයි. කොස්වල පළතුරු ඉදිලා හැම තැනම වැටිලා. පැනිම පැනි රසයි. අපූරු කෑම. අපේ දළමු පුංච නැත්තා මේ මොකුත් නෑ අපිට. අතේ ඉඳලා මාත් මේ ඇඳුම අයින් කරලා ඔයාලා වගේ කොටිසරව නිහතමානීව වැඩ කරනවා. දළඹු පුංචත් හරි වටින කෙනෙක් නේද මුත්තේ? අපි කාට කාටත් කරන්න පුළුවන් හුඟාක් දේවල් තියෙනවා. හැමෝම සමගියෙන් එකතු වුණොත් තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නේ. හීතලයිද පැට්ටෝ? මන්ටුට්ටක් තුරුළු කරගන්නද? ඔයත් මෙතනද? අදත් මට කරදර කරන්නද හදන්නේ? මගෙන් කාටද හිංසාවක් වුණේ? මං ඔයාට ගොඩාක් ආදරෙයිනේ බබෝ. මකුළුන්නේ අදත් අර පොඩි එකාට කුරුමානම් අල්ලනවා වගේ. වැස්ස පෑව්වා. මං යනවා මුත්ත ටිකක් ඇවිදලා එන්න. මාත් යනවා පුංචෝ. හිතේ හැටියට පුතාලට සෙල්ලම් කරන්න පුළුවන්. මුළු ගමම පාළු වෙලා කවුරුත් පේන්නේ නැහැ. හරි හරි, මට තේරෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. හානේ කුමි හාමි, දළමු පුංචට කරදරයක්. හානේ කට තුවාල වෙලා. නපුරයාට ගැහුවද? බය වෙන්න එපා. ඔයගොල්ලන් ඔය බේරගන්නයි මං ආවේ. මට නම් තේරෙන්නේ නැහැ.
කියන දෙයක් වැල්වට අරන් නැතුව කියන්නකො පුංචෝ. දැන් මහ භයානක ලෙඩක් තියෙනවා කොවිඩ් 19 කියලා. ඒක හරි ඉක්මනට බෝ වෙනවා. ආහහා මට දැනගන්න ඕනේ පුංචගේ කට කැඩුවේ කවුද කියලා. මකුලෝ නැහැට හැමදාම කරදර කරන්නේ දෙන්න බෑ. මේ මුවාවරණයක් ඉංග්‍රීසියෙන් මාස්ක් කියනවා. අපේ නහයෙන් කටින් ඒ වෛරස් එක ඉක්මනට ඇඟට ඇතුල් වෙනවා. අපි හැමෝම මුවාවරණ දාගන්න ඕනේ. ඇයි අම්මේ මලීනෙන් දත් කටට දාන් හිටියේ ඔහොම එකක්? තිස්සෙම සබන් දාලා අත හොදන එකමයි එයාගේ වැඩි. මෙන්න මෙහෙම. අපිත් හොඳට පරිස්සම් වෙන්න ඕනේ. එක පොදියට ඉන්න හොඳක් නැහැ. මීටරයක් විතර දුරට වෙලා තමයි කතා කරන්න ඕනේ. අනේ මලේ, මං දැන් කට්ටිය මැද්දට වෙලා ඇති වෙන්න නටුවනේ. මට බයයි. මේ ලෙඩේ බෝ කරගන්නවද නැද්ද කියන එක තියෙන්නේ අපි අතේම තමයි. මන්නං එදා ඉඳලම ඉන්නේ තනියෙන්. ඒකට කියන්නේ සොයන් නිරෝධායනය කියලා. කොරෝනා වලින් බේරෙන්න හොඳම ක්‍රමේ ඒකයි. අපි නොදන්නවය. ඔයා තනියම අනුන්ට ඕගොල්ලා දින කෙනෙක් කියලා. එතකොට හොඳ සෞඛ්‍ය පුරුදු වලින් විතරයි අපිට මේ ලෙඩෙන් බේරෙන්න පුළුවන්. නේද දළමු පුංචෝ? අපි දැන් ඉඳලම පුංචගේ උපදෙස් පිළිපදිනවා. ඌ මේ ඇත්තමයි. හරියට හරි කොක්කුහාමිනේ. අපි වැඩිහිටියෝ වුණත් පොඩි අය හොඳ දෙයක් කිව්වොත් ඒකට ගරුකරන්න පුරුදු වෙන්න ඕනේ. දළඹු පුංචගේ උපදෙස් පිළිගන්න එක අපිට මදිකමක් නෙවේ. කවදා හරි එයි මාව බලන්න. අද මගේ පුතාගේ උපන්දිනේනේ. ඉතින් මං හැමෝටම කිව්ව සාදයට එන්න කියලා. උද්‍යානයක අලංකාරය සඳහා ඇති කිරීමට විසිතුරු සමනලයින් උවමනා කර තිබේ. සිත් ගන්නා ගැවීම. කවදාවත් නැතුව මොකද මේ මකුළුන් ඇහෙත ලොකු හිනාවක් ගියේ? හිනා යන්නේ නැද්ද? අර කොක්කොහාමිනේගේ නැටුම දැක්කහම. එහෙම තමයි අම්මලා. ඔය පොඩි එකා හුරතල් කරනවනේ. මාත් යනවා ඒ පැත්තට. අම්මගේ ආදරේ කොයි තරම්ද? ඔන්න මගේ ගානේ කේ ගෙඩි අම්ම සාදේට. මොකට මේ උස්සන් ආවද? මං කෑම ගොඩාක් හදලයි තියෙන්නේ. දැන් තමයි හොඳම වෙලාව. කාටවත් මතක් වෙන එකක් නෑ මෙයාව. හැමෝම මෙහෙ එන හින්දා අද නම් මට හරි සතුටුයි. අනේ මාව අතාරින්න, මට යන්න දෙන්න. අනේ අනේ මේ මොකද කරන්න හදන්නේ? කෑනු ගහ හිටියොත් කිසි කරදරයක් වෙන්නේ නැහැ.
මගේ හොඳ බබා වගේ දැන් ඇතුළට වෙලා ඉන්න විතරයි තියෙන්නේ අනේ මකුලුන් නැහි මාව එළියට ගන්න මට යන්න ඕනේ කාටවත් හොයන්න බෑ දැන් මෙයාව විකුණලා මට හොඳ ගාණක් හොයන්න පුළුවන් කාටවත් වරදක් නොකරන මට ඇයි මෙහෙම කරන්නේ මාව බේර ගන්න අද කවුරුත් නැහැ Happy birthday to you Happy birthday to you Happy birthday Coco Patio Happy birthday to you Moko me Coco buta dukin Kawru metana hitiyat ekkenek kaduine කවුරුත් එයාගෙන හිතුවේ නැහැ. හැබැයිදම කවුද? දළඹු පුංචි කොහෙද ගියාද? ඉන්නවනම් එයා නැවිත් ඉන්නේ නැහැ. පුතා කියනකම් මටත් මතක් උනේ නැහනේ. බලා ඉඳලා බෑ. කට්ටියම එකතු වෙලා හොයමු. නපුරගෙම වැඩත් නමයි. එහෙනම් මේකයි මේ කොරන්ඩ හදලා තියෙන්නේ. අසාධාරණ විදිහට හම්බ කරන්න නම් හිතන්නවත් එපා. කෙනෙකුට කරදරයක් හිරිහැරයක් කරලා ලබා ගන්න පුළුවන් දෙයක් ඇත්තේ නෑ දරුවනේ. පන්දිනේ අදයි මගේ ලල්ලා 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 ලල්ලා. Cover.